මොළෙවුන රෝගී තත්ත්වයේ වැළඳීමේ හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් 3 දිනකෝ පසුගියදා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. සුදේශී කොහඹ ඔරිජිනල් දැන් වාසිදායක මිලකට අඩු කළ මිල රුපියල් 125ක් පමණයි. ඉන් එක් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂේපත්ව තිබෙනවා. ඔහු 28 හැවිරිදී අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අය කුවන අතර බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පසුගිය අගෝස්තු මාස 30 වනදා මෙම රැඳවියා මිනීමරුම් චෝදනාවක් මත බන්ධනාගාරගත කෙරුණු බවයි. මෙතර මොළෙවුන රෝගී තත්ත්වයේ හේතුවෙන් මේවන විට තවත් රැඳවියන් 7 දෙනෙකු මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. තද උණ, හිස රදය, කෑමාරුචිය, වමනය, ඒ වගේම හමේ පැල්ලම් සහිත රෝගීන් කීප දෙනෙක් අපිට පහුගිය කාලේ වාර්තා වුණා. ඒ වාර්තා වුණ රෝගීන් තමයි මාතර මහරෝහලට ඇඩ්මිට් කරේ. දෙන්නෙක් තරිසත් පාරයකගේ 5 දෙනෙක් සාමාන්‍ය වාට් වලත් ප්‍රතිකාර ලබනවා. පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රොපිලැක්සිස් ඇන්ටිබයොටික් මේවන විටත් අපි සියලුම රැඳවියන් සහ කාර්ය මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයේ පවුල් වලටත් අපි ලබා දීලා තියෙනවා. මෙම රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මාතර මහරෝහලේ අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත් අනිකුත් ප්‍රදේශ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එකතු කරගෙන අපි විශේෂ වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. පවතින තත්ත්වයේ හැමුවේ රෝගී තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බන්ධනාගාරයේ දෛනික ක්‍රියාකාරකම් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. එනුව දින 10ක කාලයක් සඳහා සිරකරුවන් බැලීමට පැමිණෙන අමුත්තන් සීමා කර ඇති අතර උසාවී මගින් බන්ධනාගාරයේ වෙත ඇතුළත් කරන නව රැඳවියන් අඟනුකල පැලැස්ස හෝ බූස්ස බන්ධනාගාර වෙත යොමු කරනවා. අපමත සිරකරුවන් නිදහස් වීමේදී අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසය දැනුම්වත් කිරීමටද බන්ධනාගාර මුලස්ථානය තීරණය කර තිබෙනවා. මෙතර ඩෙංගු රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ඒ සහ බී ප්‍රභේද මේවන විට රටපුරා පැතිර පවතින බව සෞඛ්‍යංශ පවසනවා. එමෙන්ම වඩාත් අවධානයට ලක් පැත්තේ ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තිය පෙන්නුම් කරන JN1 කොවිඩ් අණු ප්‍රභේදය මෙරට තුල පැතිර ඇද්ද යන්න පිළිබඳවයි. ගෝලීයව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව නොවැම්බර් මාසය තුල 152 කින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කෙසේ වෙතත් JN1 කොවිඩ් අණු ප්‍රභේදය මෙතෙක් මෙරටින් හඳුනාගෙන නොමැති බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ. ටෙස්ට් කරාට කොවිඩ් නම් අපිට හම්බුනේ නැහැ. හැබැයි ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වෙච්ච දරුවෝ අපි දැක්කා කීප දෙනෙක්. කොවිඩ් එන්න පුළුවන් මේ JN1 කියන එක ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි එක රටකින් තව රටකට යන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ යද්දි එද්දි මේ රෝගය අපිට අරන් එන්න පුළුවන්. එහෙම රෝගේ බෝ වුණොත් එතනින් නියුමෝනියා තත්ත්වයන් දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවයන් එම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයසක අයට ප්‍රතිශක්තිකරණය අඩු අයට මේ රෝගය හැදුනොත් දරුණු වෙන්න පුළුවන්. ඒ ගැන දැනුවත් වෙලා අපි රෝගේ වළක්ව ගන්න පරිම ක්‍රියාමාර්ග යොදමු. මේ පාසල් නිවාඩු කාලය තුල දරුවන් හැකි පමණ නිවස තුල තබා ගන්න අනවශ්‍ය ලෙස සෙනගවතන ස්ථානවලට දරුවන් කිරීම වැළකීම පෙර සූදානම් වෙලා අපි අවධානයෙන් අනුගමනය කරපු ඒ සෞඛ්‍ය පොදු අනුගමනය කරොත් කුමන ප්‍රභේදය ආවත් අපිට එයින් බේරලා ඉන්න පුළුවන්. නිතර දෑත් පිරිසිදුව පවත්වා ගැනීම නිවැරදිව මුඛාවරණය පළඳින වගේ ක්‍රියාමාර්ග තුලින් බාහිර පරිසරයේ බහුලව තිබෙන වෛරස් වලින් අපි බේරලා දරුවන් බේරගෙන නිරෝගී දරුවන් පරපුරක් ඇති කර ගැනීමට මේ කාලේ ඉතාම හොඳ අවස්ථාවක් නිසා ඒ ප්‍රයෝජනට ගන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.